ආයිබෝවන් සුබ රාත්‍රියක් නැවතත් බොහෝ වෙදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දැනති යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නැතුව බෙල් බටන් එකත් ඕල් සෙලෙක්ට් කරන්න එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ ඒ වගේම අමතක කරන්න නැතුව සර්ෆන් බ්ලොග් BA2 මගේ පොඩි channel එකත් support එකක් දෙන්න මෙන්න සමහර විලාවට අපි හිතන්නේ නැතුව අපිට සතුටක් නැවත දෙනෙනවා සතුටෙන් පිට සතුටක් පුද්ගලයෙකුට ඒ වගේම හෙටට වැඩි ආයට ඔක්කොම අහෝසි රක්ෂණ නැ වැඩි වීදන් නැ පරණ විදියට දැන් අනිත් ආයට වගේ දිනාර 30ක් ගෙවලා කාදි මකම එක හදන්න පුළුවන් ශූන්‍ය එකට දිනා 75යි යන්නේ මෙන්න ළඟදීම අලුත් අමාත්‍යවරුන් තවත් කිහිප දෙනෙක් ඩෙපියුටි මිනිස්ටර්ස් පත් වුණා. මේ කුවේට් අධ්‍යයනකට අමාත්‍යවරයා කියපු විදිහට කවුරුවත් නීතියට ඉහළ නැහැ. අමාත්‍යවරයා ඇතුළු සියලු දෙනාම අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ නිවේදනය. පුටුවටත් ආයි රණ්ඩුනේ යාපනයේ ඉඳන් ඇවිල්ලා මෙන්න අමාත්‍යවරේ විපක්ෂ නායකයා පුටුවේ වාඩි වෙලා. ඇත්තටම හරි දුකයි මේ සෞදි අරේබියා මහා පොළවේ වෙන සිද්ධිය දකිද්දී. ඒ වගේම රියදුරන් කහ ලයිට් එක කහපාට ලයිට් කල් ලයිට් එක කහපාට පත් වෙනකොට ගියත් මෙන්න මේකෙන් කැමරා වදිනවා පරිස්සම් වෙන්න. බලමුද සියලුම තොරතුරු ටික. අනේ මහත්තුරුනේ මේක අපි දන්නවා. මේක අපි දෙනුවත් කරන්න. ඕක ඔයාලා කිව්වට මම කිව්වට කොයිටිලා එක්කන් යන්නේ නැහැ. ඔය වගේ ගොඩාක් ප්‍රශ්නවල තියෙනවා. හරි ඒක පස්සේ බලමු. මේ ඇංගලි සලකුණු ප්‍රශ්න අපි දන්නවා. ඔව් අපි හැමදාම කට රිදෙන්න උගුර වේලෙන්න S2 රතු වෙලා මගේ S2න් ලේ උතරෙන්න මම හැමදාම මිනිසුන්ට කෑ ගහනවා මේ පිළිබඳව කියලා දෙනවා ඔබ තමුන්නාන්සලාගේ උවමනාව වැඩක් තියෙනව උතන උනන්දුවෙන් කරන්න ඕන දෙයක් තියෙනව උතන ඒක කරන්න ඉස්සරලාම ඒක කරන්න මොනවද ඒක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්නේ මාස 6ක් වෙනවා කෝ પાස්පෝට් ටික කෝ මිනිසුන්ගේ ගමන් බලපත්‍රය මොකද්ද ඔයගොල්ලන්ගේ මේ වැඩ මේ પાස්පෝට් සම්බන්ධව අදාළව ඉන්න නිලධාරීන් ඔයගොල්ලන්ගේ මෙදිහත් වීම මොකද මොනවද ඔයගොල්ලන් කරලා තියෙන උත්සාහය කෝ પાස්පෝට් ටික මේ මිනිසුන්ගේ પાස්පෝට් ටික කෝ මාස 6ක් වෙනවා තාම પાස්පෝට් නැහැලු මෙන්න අද කඳුළු පිටින් නැවිලා අම්මා කෙනෙක් අඬනවා දිනා 200ක් දීලා තියෙනවා තවත් දිනා 100ක් දීලා තියෙනවා එහෙම අදිවට තවත් දිනා 200ක් ඉල්ලනවලු ගරාම යනවා කියලා ඉතින් මොනවද මේ වැඩ දැන් ගෙවල් වල ඉන්න මිනිස්සු සමහර දැන් පහුගිය දවස්වල දෙන්නේ කො පටවලක් තියවලයි නේද යව්වානේ එදා මම වීඩියෝ එකක් දැම්මේ ලංකාවටත් තියවලා ඉවරයි දැන් තවත් කීප දෙනෙකුට යන්න සිද්ධ වෙයි තන් ළඟදී උඹලාගේ මේ එම්බසියත් එක්ක අපිට මේ වැඩ කටයුතු කරන්න බෑ මේ ඵලයල්ලා අපි ගන්නම් වෙන කෙනෙක්ව කියලා තියෙන પાස්පෝට් එක තියලා යවන්න යන්නේ ලංකාවට මාස 4ක් මාස 5ක් මාස 6ක් තව කොච්චර ඉවසන්නද අවුරුද්දක් මේ තියෙන කාල සීමාව මාස 3යි කුරුසුවක් ගන්න පුළුවන් මාස 3යි තව කොච්චර කාලයක් ඉවසන්නද මහත්තයෝ කියන්නේ දැන් මාස සාමාන්‍ය මාස 3ක් ඕකේ හරි මාස 3කට මේ කුරුසුවක් තියෙනවා හරි මාස 3ම ආරක් ඕකේ දැන් දවස් 15ක් විතර දිනා කීයක් හරි ගරාමෙක් ගෙවන්න පුළුවන් දින 30ක් හරි 40ක් හරි මාස 6ක් ගරාම ගෙවන්න මේ මිනිසුන්ට පිස්සුද මෙච්චර කාලයක් ඉවසුවා හරි මේ ලංකාවේ තිබ්බ තත්ත්වය ඉතින් එක එක කලබලේ නිසා ප්‍රමාද වුණා දැන්වත් කතා කරන්නකෝ අදාළ බලධාරීන් නිලධාරීන්ට ලංකාවට පොඩ්ඩක් කතා කරලා මේ විස්තරය කියන්නකෝ හලෝ මල්ලි ගුඩ් මෝනින් අනේ මල්ලි මේ එම්බසියේ මිනිස්සුන්ට උවමනා දේවල් නෙමෙයි પાස්පෝර්ට් මේ Facebook වලට දාන්නේ ඒගොල්ලෝ දාන්නේ අර මෙහෙ ෆින්ගර් තියෙනවා අර ඇඟිලි සලකුණු ඒ වගේ දේවල් Facebook වල දානවා අපි මිනිසුන්ගේ උවමනා කරන પાස්පෝර්ට් එක ඉක්මනට ගෙනත් දෙන්නේ නැති කියලා අහන්නකෝ අපි අකාම ඉවරයි ගරාමත් ගෙවන කුවේටි කෑ ගහන බයිනවා දැන් අදත් බයිනවා කුවේටියා ඉතින් මේ මම මේ දඟලන්නේ මගේ මේ પાස්පෝර්ට් එක මේ මාස දෙක ඇතුළත ගහගන්න අලුතින් ගෙනාගන්න ඒගොල්ලෝ ඕන නැති දේවල් එම්බසියව නිකුත් කරන්නේ ඇයි මේ මිනිස්සු අසරණ කරන්නේ කරුණාකරලා එම්බසියට කෝල් කරන්නකෝ මැසේජ් එකකින් හරි කියවන්නකෝ ඌ මිනිසුන් ගොමන දේවල් කරන්න කියලා
අනේ ප්ලීස් මල්ලි ප්ලීස්, අපි හරි බයේ ඉන්නේ. එහෙම කරන්න එපා මේ මිනිසුන්ට. මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. මාස 6ක් වෙනවා. මාස 6කට પાස්පෝට් එකක් ඇයි එවන්න බැරි මේ මිනිසුන්ගේ? බලන්නකෝ මේ මේ පේජ් එක අරගෙන මොනවද මිනිස්සු කියලා තියෙන්නේ කියලා. දැන් මේ කුවේටිය දැන් අය කියනවා ඉස්සෙල්ලා ඩිනර් 200ක් මන් දුන්නා අකාම ගහන්න. දැන් ඒ කරලා අය කියනවා මේ අකාම ගහන්න පොත එනකම් මට තව ඩිනර් 150ක් දෙන්න කියනවා. මං කොහොමද ඇයි එහෙම සල්ලි දෙන්නේ? ඇයි එහෙම මිනිස්සු අසරණ කරන්නේ? කුවේටින්ට මං එහෙම සල්ලි දෙන්න බෑ. මේ මාස දෙක ඇතුළතමයි පොත එන්නේ නැත්තම්. එහෙම කරන්න එපා මල්ලි. කියන්නකෝ කතා කරලා. මට කියන්න තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට කතා කරන්න මොනවද කියන්නේ කියලා. මටම තේරෙන්නේ නැහැ මල්ලි. ප්ලීස් මල්ලි. ඇහුණද ඔය සද්ද? ඔබතුමාණන්ලට නම් එහෙන්න. Facebook එකකින් බලන්න. මට ඇත්තටම ඉතින් හුණු හරප තමයි එන්නේ ආයි. නෝන මහතුරුන් කියන්නේ එහෙමනේ. Facebook එකකින් බලන්න. Facebook එකකින් කවදා වෙනකම් බලන්නද? ආයි ඉතින් මේ මගුලක් කතා කරනවා ඉඳගෙන. Facebook කවදා වෙනකම් ගිහින් බලන්නද? පිස්සුද අපිට? සල්ලි දීලා પાස්පෝර්ට් වැඩිපුර අපි ඩිනාර 48ක් ගෙවනවා. රුපියල් 20000කින් වැඩ ඉවර වෙනවා ලංකාවේ. ඒත් එක වැඩිපුරත් ඕගොල්ලන් මං කොල්ල කනවා. ඉතින් ඊට පස්සේ මොකෝ? ඔක ඉක්මනට හදලා දීපල්ලාකෝ. ඩොලර් නැතුව, පේපර් නැතුව වෙන්න බෑනේ. තමුන්නාන්සලා මෙහෙන් ඩිනාර ගානනේ ගන්නෙ. ඒකෙන් එවන්නකෝ සල්ලි ටික, පේපර් ටික ගන්න කියලා. ඉක්මන් කරන්න. මිනිස්සු අසරණ වෙනවා. අනික දැන් මේක තව දෙයක් නේ. මෙතන මේගොල්ලන්ට කතා කරාම මේගොල්ලන් විසඳුමක් දෙන්නේ නැහනේ. මේගොල්ලන් කෙලිම කියනවා Facebook එකෙන් ඉබලන්න. එතකොට ඉතින් අපිනේ ඉන්නේ මෙතන ඉන්නේ මම. වැඩිපුර මේ මෙතන කවුරුවත් YouTuber කවුරුවත් මේ මන්තරමට උත්තර දෙනවද මන් දන්නේ නැහැ. නමුත් මම දවස ගානකට මිනිස්සු 500 දෙනෙක් 600 දෙනෙකුට උත්තර දෙනවා. හැමදාම දවසෙන් දවස 500ක් 600ක් එනවා Messenger වල message මට. ඔක්කොම අහලා උත්තර දීලා තමයි සමහර දවස්වල නිදා ගන්න, සමහර දවස්වල නිින්දත් නැහැ. දැන් අන්තිමට දවසක් හරි දවසක් නහරයක් හරි පිපිරලා මම මැරෙයි වගේ. ඔව් ඇත්තටම කියනවනම් නිින්ද නැහැ. දැන් අවුරුදු 4ක් තිස්සේ නිින්ද නැහැ. දවසකට බෑයි නිින්ද තියෙන්නේ. මේ තරමට අපි මිනිස්සු වෙනුවෙන් කැපකිරීම කරනවා. ඉතින් මේගොල්ලන් ඉඳගෙන පිස්සු නටනවා ඉඳගෙන. ඉක්මනින් දීපල්ලාකෝ මේ પાස්පෝර්ට් එක මේ මිනිසුන්ගේ. කවදා වෙනකන් ඉවසන්නද මේ මිනිස්සු? මාස 6ක් එක තානාපති කාර්යාලයක්වත් ඒ විදිහට කරන්න නැහැ. දැන් ලංකාවේ තත්ත්වය දැන් චුට්ටා චුට්ටා හරියනවනේ. අනික දැන් પાස්පෝර්ට් එක අදාල නැහැනේ. තමුන්නාන්සලා ගාව සල්ලි තියෙනවනේ. ඒ ඩොලර් ටික හරහා එවලා හරි කොල ටිකක් මෙහින් එහින් හරි අරගෙන ඕඩර් කරලා එවලා හරි પાස්පෝර්ට් එක හදාගන්න පුළුවන්නේ. ඒ වැඩ කටයුතු ටික සලස්සලා දෙන්නම්. අදාල බලධාරීන් නිලධාරීන් එක්ක කතා කරන්න. ආවා පුටුවේ වාඩි වුණා, කෑවා බීවා, වෙලේ ටික කරුවා, ගියා නිබුදිය ගත්තා. ඕගොල්ලන් වගේ නෙමෙයි අපි. ඕගොල්ලන්ටත් වඩා වැඩිපුර වැඩ කරනවා අපි මේ මිනිස්සු වෙනුවෙන්. කරුණාකරලා ඉක්මනින් මේ પાස්පෝර්ට් එක හදලා දෙන්න. වැඩ කටයුතු ටික ක්‍රියාත්මක කරන්න කරුණාකරලා අදාළ නිලධාරීන් බලධාරීන්. පහුගිය දවස්වල ජෝර්ඩන් සහ කුවේට් මැච් එකක් ගියා, ෆුට්බෝල් මැච් එකක්. එදා එයා මාධ්‍යවේදියක මයික් එක අරගෙන හැමෝගෙම විස්තර අහනවා. ඊට පස්සේ තවත් විදේශිකෙක් ඉන්නවා, එයාගෙන් අහනවා ඔයා කොයි රටද? මම එයා කියනවා දැන් මම බංගලාදේශ. ඔයා කොයි රටද ආදර කරන්නේ? මම කුවේට් රටට. අනිවාර්යෙන් මම කුවේට් රටට. එයා අහගෙන ඉද්දිම ඔතන සිදුවීමක් සිද්ධ වෙනවා. දැන් එයා අහන්නේ ඔයා කොයි රටට සපෝට් කරන්න කියලා. ඉතින් එයා කියනවා ඒ සහෝදරයා කොයි රටට කියලා. එතකොට එයා අහනවා මේ කොයි රටට ගෝල් එකක් හරි ගහයිද කියලා. ඒ අහනකොටම එයා කිව්වා ඉන්ෂාල්ලා අනිවාර්යෙන් ගහනවා. කියනකොටම වැදුනා ගෝල් එක. යා ඉහිනි අෂල් منتخب الكويت. ඒ කුවේත්. අනේ ජී කුවේත් අද بس. بس අනේ بس. ඉන්ෂාල්ලා بس شوف. ඒකේ සභාපති කෙනෙක්, ක්‍රීඩාවේ සභාපති කෙනෙක් ඒක දැකලා, වීඩියෝ එක දැකලා එයාට පස්සේ එයා වීඩියෝ එක මේ පළ කරලා තිබුණා. මේ කවුරු හරි දන්නවනම් මෙයාව මට මෙන්ෂන් කරන්න කියලා, කොතන ඉන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි එයාට තොරතුරු ලැබිලා මෙන්න ඒ බංගලාදේශ ජාතිකයව හම්බ වෙලා එයාට ඩිනාර් 100ක් තෑග්ගක් පිරිනමලා තියෙනවා. ඉතින් සමහර විට සතුටෙන් පිට සතුටක් එන්නේ ওই විදියයි. මෙම ප්‍රවෘත්තියේ මූලාශ්‍ර අල් මජ්ලිස් ප්‍රවෘත්තියෙන් මෙන්න තීරණයක් නිකුත් කරනු ඇත. වයස අවුරුදු 60ට වැඩි
විදේශිකයන් සඳහා පනවා ඇති සීමාවෙන් ඉවත් කර සෞඛ්‍ය රක්ෂණයක් හෝ රක්ෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යතා නොමැතිව පෙර පැවති පාලන තන්ත්‍රයට ආපසු යාම සහ විශ්වවිද්‍යාල උපාධි අවශ්‍යතාවය අහෝසි කිරීමට ඉක්මනින් තීරණයක් නිකුත් කරන බව මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය සහ අධ්‍යයනර කටයුතු අමාත්‍යාංශයේ පවසයි. මෙන්න මේ මූලාශ්‍රමේ මේ තොරතුරු වේ සෝර්ස් එවිලා තියෙන අල් මජ්ලිස් ප්‍රවෘත්තියෙන්. හොඳයි නේද? ඇත්තම වයස අවුරුදු 60ට වැඩි ආයට මේ දවස් ටිකේම බොහෝ දෙනෙක් ඇහුවා 60ට වැඩි ආයට කොහොමද කියලා. හොඳයි නේ. නමුත් දුකයි. මේ තීරණයට එරෙහිව කැටියෙන් කියවහොත් කියලා මම කියන්න ගියේ මේකේ කමෙන්ට් එකක් මේවිලා තියෙනවා. වැඩි හිටියන්ට රැකවරණේ අවශ්‍ය වේ. වැඩ නොවේ. ඔවුන් තම රටේ විවේකයේ අවශ්‍ය වයසට පැමිණ ඇත. ඔවුන්ට රටට බලදායිතාවයක් හෝ සංවර්ධනයක් නැත. ඔවුන් දිගටම සිටීමෙන් රටට යහපතක් සිදු නොවේ. ඒකෙන් ඔවුන්ට අසනීප තත්ත්වයක් සිදු වෙයි. වැඩිහිටියන්ට අවශ්‍ය වෙන්නේ රැකියාව නෙවෙයි රිකවරණේ. කවුද? කුවේටි කෙනෙක් මෙන්න මේක සඳහන් කරලා තියෙන ලියලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් වයස අවුරුදු 60යි කියන්නේ. ඉතින් මේ දෙමෝපියන්ට මේ වාගේ දැන් වයස අවුරුදු 60යි කියන්නේ ළමයි එක්ක මුනිපුරෝනේ. මුනිපුරු ඉන්න අයනේ. නේද? ආච්චිලානේ. සමහර අය. එතකොට ඒ වගේ මිනිස්සු තවමත් මේ රටවල් වල සේවය කරන්න එදවනවා කියන්නේ එතරම් අපිට දුකයි. අදටත් ඇවිල්ලා බහුතරයක් මගෙන් අහනවා, පුතේ මේ 60ට වැඩි ආයට මොනවත් නැද්ද? මේ අකාම හදන්න බැරි වෙයිද? අපිට තව ටික කාලයක් වැඩ කරන්න ඕනේ, යන්න බෑ. ඇත්තටම දුකයි ඒ වගේ වචනවල් අහනකොට අපෙන්. ඇත්තටම දුකයි. විලි ලැජ්ජයි. ඇත්තටම දරුවන් ඔබලටයි කියන්නේ විලි ලැජ්ජයි. ඇත්තටම මේ වගේ දෙමෝපියන්ව තවමත් තියලා හම්බ කරන් ගන්න උඹලට හොඳක් වෙන්නේ නැහැ කවදාවත්. ඇත්තටම කියනවනම් හිත රිදිලා කියන්නේ මේක. ඇයි අනේ මේ තරම් හම්බ කරලා දැන් මේ කාල සීමාව සාමාන්‍යයෙන් එයාලා අවුරුදු 30ක් 40ක් මේ රටවල හම්බ කරලා ලංකාවට යවලා තියෙනවා. ඇතිපලයක් නැහැ. දැන් මෙන්න ඉන්නේ ගොන් කතාවල් කියවනවා. දැන් එක එක මහත්ය වලින් දකිනවා. මිනිස්සු නිකන් අන්දනවා බොරුවට. ආස්වැසම දෙනවලු, මේ මොකද මේ දීමනාවක් දෙනවලු, විශ්‍රාම වේටප දෙනවලු. දැන් තමයි ආණ්ඩුවක් පත් වෙලා, දැන් තමයි ඊයේ තමයි පාර්ලිමේන්තුවේ පත් වුනේ. අද තමයි පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ට අමාත්‍ය ධූරය බාර දුන්නේ. එක එකුන්ගේ මොංගල් කතාවලට අහු වෙන්න එපා. ඒක අහගෙන අපිටත් ඇවිල්ලා මිනිස්සු අහනවා, මේක ඇත්තද? මේක ඇත්තද? මේක කොහොමද ෆෝම් පුරවන්නේ? කොහොමද ඒක කරන්නේ? අයියෝ, ඉතින් තියෙන ප්‍රශ්න වලත් එක්ක ඒකත් ප්‍රශ්න. කට කතාවල් වලටත් මිනිස්සු අපෙන් ප්‍රශ්න අහන්න එනවා. ඉතින් ඒකටත් උත්තර දෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වුණාට ඇත්තටම හිතට ලොකු වේදනාවක්. මොකද මේ දරුවන් තවමත් මේ දෙමෝපියන්ව තියාගෙන හම්බ කරන් කනවා කියන එක. වෙලි ලැජ්ජයි අනේ. පුළුවන් තරම් මේ දෙමෝපියන්ව ඉක්මනට ලංකාවට ගන්න බලන්න. සමහර මිනිසුන්ගේ තත්ත්වය මොකද දන්නවද? අද ලංකාවට ගියාම මහල් මඩමක් හොයන්න වෙනවා. මෙච්චරකල් හම්බ කරලා සල්ලි ඇව්වා. නමුත් දියණිය බවා, දුව පුතා කවුරුවත් බලන්න. දවසක් ඕන්න දවස් දෙකක් තියාගනි. ඊට පස්සේ ආයෙදින් කොහොමාරි කොයි හරි තැනකට කොටන්නමයි බලන්නේ. අයියාගේ ගෙදරට පොඩ්ඩක් යන්නකෝ. මල්ලිගේ ගෙදරට පොඩ්ඩක් යන්නකෝ. පන්නන්නමයි යන්නේ. කරුණා කරලා මේ මිනිසුන්ට නම් ඉතින් මේ සතුටු පුවතක් කියලා මට කියන්න බෑ. ඉතින් කෙසේ වෙතත් දිනාර් අර 25 30 ගාන තමයි කාදීම් වලට යන්නේ. මේ තීරණය තාම නිකුත් කරලා නැහැ. තීරණය කරලා තියෙනවා, ඉස්සරහට නිකුත් කරයි. එහෙම තීරණය නිකුත් කරාම ඔයාලට ඉතින් අර දිනාර් 800 ගානක් ඉතින් රක්ෂණයට අර වට මේ වට කියලා ගිය ගාන යන්නේ නැහැ. සාමාන්‍ය විදිහට දිනාර් 30ක් 40ක් ගේවලා තමයි අකම හදන්න වෙන්නේ. කාදීම් වලට ශූන් වලට දිනාර් උපරිම 100ක් යනවා. එච්චරයි අකම හදන්න.
රක්ෂණ අරවා මේවා කිසි දෙයක් නැහැ. ඒක මින් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. හොඳටම අහගන්න. මම උත්තර දෙන්නේ ආයි මේ පිළිබඳව කවුරු හරි මගෙන් ප්‍රශ්න ඇහුවොත් මැසෙන්ජර් එකේ. හේතුව මොකද මම පිළිවෙලට කිව්වා. තාම මේක සාකච්ඡා කරලා තියෙනවා ඉස්සරහට ක්‍රියාත්මක කරයි. ප්‍රවෘත්තියෙන් මේක පළ කරලා තියෙන්නේ. ඒක ලැබෙනකන් අපි ඉවසන්න වෙනවා. ඒක ලැබුණායින් පස්සේ මේක ක්‍රියාත්මක වුණායින් පස්සේ අකම හදනකොට එච්චර ගාණක් යන්නේ නැහැ. අර මේ ඉස්සරහ කොන්ත්‍රාත්තු ගාණ තියෙනවනේ මේ එක එක මේ මොකද මේ රක්ෂණට වෙනම අරවට මේවනම මේවට වෙනම කියලා. ඉතින් ඒවා නැහැ මෙන්න ඉදිරියට. හොඳට අහගන්න. ඒක ඉස්සරහට ක්‍රියාත්මක වුණාම ඒක අනිවාර්යෙන් දෙනුවත් කරන්න. දැනට මේ මුල් ආශ්‍රය ලබා දුන්නේ අල් මජ්ලිස් ප්‍රවෘත්ති හරහා. මෙන්න අද මට සහෝදරයෙක් කියලා තිබුණා නම්බරේ 4 අධිවේග මාර්ග. නම්බරේ 4 4th ring road. ඒකේ තියෙනවා අදෙලියා ළඟ. අදෙලියා කියන්නේ සාමාන්‍යයෙන් මේ රවුදා. රවුදා ළඟ. අදෙලියා කෝර්තුබා. මෙන්න මේ ප්‍රදේශයට ඇතුළත් වෙන පාර. මෙන්න මේ වගේ කැමරා කීපයක් අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා. හයි කරලා තියෙනවා. එතකොට තමයි තවත් අදෙලියා යන ඩමස්කස් ස්ට්‍රීට්. කෝර්තුබා අදෙලියා. මේ පාර යන ඩමස්කස් ස්ට්‍රීට්. මෙන්න මේ ඩමස්කස් ස්ට්‍රීට් එකේ නම්බරේ 45 මාර්ග. ඒකෙත් අර ස්කෑනින් කැමරා අර උඩට සයිනින් බෝඩ් වල තියෙන ඒ කැමරා එක හයි කරලා තියෙනවලු. තවත් කැමරාවක් තියෙනවා කොහෙද දන්නවද? අයි තවත් කැමරාවක් තියෙනවලු ජාබර් පාලම ළඟ. ඉතින් ගොඩාක් තැන්වල මේ වගේ කැමරා අලුත් අර ස්කෑන් කැමරා හයි කරනවා රියදුරන් පරිස්සමෙන්. තව දෙයක් තමයි මේ අර ඔළුව ලොකුවට තියෙන කැමරා තියෙනව නේද? ඒකෙන් ඔයා එක දෙයක් මතක තියාගන්න කල් ලයිට් එක ළඟ තියෙනවා. දැන් ඔයා පහු කරලා යනවා කහපාට ලයිට් පත් වෙනකොට. සමහර විට අර ලයින් එකක් ඒකේ සීමාවක් තියෙනවනේ. කොතනද ගහන්න ඕනේ කියලා. නමුත් මේක ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකින් ස්මාර්ට් ඩිවයිස් එකක්නේ. ඔයා සාමාන්‍යයෙන් අර ලිමිට් එක ඉස්සරහ ටයර් එක ගියා පස්ස ටයර් එක ගියේ නැත්නම් අනිවාර්යෙන් මේක තප්පරයකින් වදිනවා. තේරුණාද? මයික්‍රෝ සෙකන්ඩ් එකකින් වදිනවා කැමරාව. අනිත් කැමරා නම් ඔයා ඉක්මනට පහ වෙනකොට මේක ඔහොමම අතහැරෙනවා. නමුත් මේක කහපාට පත් වෙනකොට ඔයා පහ කරනවා. නමුත් සමහර විට ඔයා මගින් යද්දිම රතු පාටක් පත් වුණා නම් කෙලිම වදිනවා. දිනාර 75 නැත්නම් දිනාර 150 දඩිය. කරුණා කරලා පරිස්සමෙන්. අනික තමයි මෙන්න මේ වගේ ඩිජිටල් සයිනින් බෝඩ් එකක් කොහේ දැක්කත් අතේ ෆෝන් තියනවනේ කෙලිම විසික් කරලා දාන්න වතුර තිබ්බත් කෑම තිබ්බත් පැත්තකට විසික් කරලා දාලා අත් දෙකම ස්ටියරින් වීල් එකේ තියාගන්න. සීට් බෙල්ට් එක අනිවාර්යෙන් දාගන්න. දුම්පානය කරන්නත් එපා. පුළුවන් තරම් පරිස්සමෙන්. ඉතින් හැමදාම මතක් කරනවා රියදුරන් වැටුප ආරක්ෂා කරගනින්න. ඒ වගේම ඔක්කොම අජානප් අපි මොනව කරන්නද? ඔක්කොම අජානප්. දැන් මේ සෞදි අරේබියාවල වෙන සිදුවීම ටිකක් ඇත්තටම හිතට ටිකක් වේදනාවක්. මොකද ලක්ෂ ගණනාවක් විහිදන් කරලා ඒ පොළවේ පය ගහන්න ඕනේ කියලා ලෝක මුළු වටේම ඉඳන් මුස්ලිම් වරුන් එනවා සෞදි අරේබියාවලට. නමුත් දැන් සිද්ධ වෙන දේවල් දකිද්දී ඇත්තටම රියාත් සීසන් ආරම්භ වෙලා කනවරට ivaray سلامات اخوي وش عندك في المستشفى ابوي تعبان على جانب شم وش نبي بالمستشفى حنا كل بس انت تدري ان اي شيء مو بزين في البلد هذه اذا نظرت ورا وتبعت الخيط تبعته تدري وش تلقى اجنبي كل مشاكلنا بسبب الاجانب يا اخوي لا تصير عنصري اي انا عنصري المستشفى عن جد مودينا المستشفى وبلا شيء الحين يا ولد ما في ولا موقف فاضي الجانب පට විහිළුවක්නේ. ඉතින් අර මේක කොමඩියක් විදිහටම නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම කියනවනේ මේ බලන්නකෝ මේවා අජානප්. අජානප්ලු කරන්නේ. ඇයි අජානප්ට නීතියක් නැද්ද? දැන් මේ රටේ දැන් කරුවේ නීතියක්. ওই රටේ එහෙම කාර් එක ඇතුලේ ඉඳන් නෝනයි මිනිහයි තමන්ගේ බිරිඳට මෙන්න මේ විදිහට කිස් කරපු කෙනා දෙන්නම finger තියලා පැටවුවේ. එතකොට ඇයි එහෙ කරන්න බැරි? මිනි ඇමරිකා වෙන්න යන්නේ සෞදි අරේබියා. හොඳයි. බලමු ඉස්සරහට. ඒ වගේම මෙන්න no politician will be above the law from now on. ඔබට මතකද හිටපු කොයිට රටේ මේ අභ්‍යන්තරකට තමයි ෆහද් ෆහද් නෙවෙයි මේ ෂේක් තලල් ඛාලිද් කිව්වා. මාපියකට පොකුල් කානෝන් කියලා. ඒක මතක් වෙනවා මට. කවුරුත් නීතියට ඇහිල නැහැ කිව්වා අපේ ජනාධිපතිවරයා. ඒ වගේම මෙන්න තවත් ඩෙපටි මිනිස්ටර් කීප දෙනෙක් බාර අරගෙන තිනවා අමාත්‍ය දුරේ. බලමු ඉස්සරහට දෙයියනේ කියලා
අපිට ඕනේ පිරිසුදු white hand නේද සුදු hand විතරයි ඕනේ කළු hand එපා කළු අත එපා යට මඩි ගහන්න එපා කොන්ත්‍රාතු අදුන්නා නම් එකෙන් ලක්ෂයක් කොන්ත්‍රාතු නම් 75ක් අරගෙන 25ක් දෙන්න එපා හරියටම නීතියට වංචාවක් දූෂණයක් නැතුව ක්‍රියාත්මක කරන්න ඕගොල්ලන්ට පුළුවන් රට ගොඩ ගන්න දූෂණයක් නැතුව වංචාවක් නැතුව ගෙනචන රට ගොඩ ගන්න පුළුවන් ඒ වගේම අද පාර්ලිමේන්තුවේ කන්න බොන්න දෙන්න නැහැ කියලා එක්කෙනෙක් කෑ ගහලා තිබුණා වීඩියෝ එකක් දාගෙන කවුද හරි යකෝ පාන් කෙඩියක්වත් කන්න දෙන්නේ නැද්ද අමාත්‍යවරුන්ට ගිහිලා කඩෙන් කාලා වරින් කියන්නද කියන්නේ ඔය ඉතින් ලොකු විශේෂ කේම නැතුව ඉතින් සාමාන්‍ය විදිහට ප්‍රධාන ආහාරවල දුන්නා නම් ඇතිනේ පාන් පරිප්පු නේද පොල් රොටි එහෙම පොල් සම්බෝල් හොඳයිනේ එතකොට මෙන්න මේ යාපනයේ ඉඳන් ඇවිල්ලා විපක්ෂ නායකයාගේ පුටු අල්ලගෙන එහෙම කොයිවත් ලියලා නැහැ මට හතර පස් පාර කියන්න බෑනේ මේක කොහෙවත් ලියලා තියෙනවා අද අද එහෙම නම් කරන්නේ නැහැ කියලා කිව්වා ඔව් එතකොට ඕන දෙනට වැඩි වෙන්න පුළුවන් නේ මේක විපක්ෂ නායකයා තුමාගේ සීට් එකේ එහෙම කියලා ලියලා තියෙනවද කොයි හරි ලියලා තියෙනවා නම් පෙන්වන්න මම නැගිටිනවා ඕවා කරන්න බෑ මෙහි වෙරි සෝරි තව පුටු ගියක් තියෙනවද වැඩි වෙන්න කියන්න තව පුටු ගියක් තියෙනවද මෙතන වැඩි වෙන්න පුළුවන් නේ සම්ප්‍රදාය වෙනස් කරන්න තමයි තියන්නේ අපි. අපි සම්ප්‍රදාය වෙනස් කරලා තියෙනවා. එතකොට මොකද කරන්න බෑ. මේ පැත්ත ගන්න අපි කතා කරමු. හරි. හේතුව කියන්නක මම නැගිටින්න ඕනේ හේතුවම කියන්නක. නෑ නෑ ආණ්ඩු පක්ෂය මල්ලට පිටිපස්සේ මම තාම ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා තීරණය කරලා නැහැ. මම ස්වාධීනම ආවේ. මම ওই පොලිටික්ස් කරලා ආවේ නෑ අතුලේ. මේක කොහෙර ලියලා තියනවද මේක මේ විපක්ෂ නායකට කියලා ලියලා තිබ්බොත් අපි නගිනවා ලියලා තියනවද නෑනේ පුටු ගියක් තියනවද කියලා වාඩි වෙන්න කියන්නේ ඔයි පුටුපාලනේ නවත්ත ගනිලකෝ නිතාමත් අනික දැන් තමයි මේ පොඩි ෆැක්ට් එකක් තියෙනවා මොකද දන්නවද අද තමයි පාලනේට එවිල්ලා තියෙන්නේ අමාත්‍යවරුන්ට අමාත්‍ය තුරේ බාර දෙන්නේ ඉතින් මේ අතර විපක්ෂ නායකයාගේ පුටුව මේක අර හිටපු ජනාධිපතිවරයාගේ පුටුව මේක ඉතින් තාම ඉතින් නම් සඳහන් කරලා නැහනේ පොඩ්ඩක් හිටපල්ලකෝ ඉතින් ඔක්කොම බාර දෙනකම් දැන් අතන ඉන්න සේවකයන් ටික තමයි ওই විදියට දඟලන්නේ ආදරය එන්නති විපක්ෂ නායකයාට ඉතින් කෙසේ වෙතත් මේ පුටු පාලන පුටු ප්‍රශ්න අරව මේව ඔක්කොම නවත්තලා පක්ෂපාත ભેදෙන් තොරව අපේ මෞබිම ගොඩ ගන්න උත්සාහ කරන්න මින් ඉදිරියටවත් වංචාව දූෂණෙන් තොරව රට ගොඩ ගන්න උත්සාහ කරන්න අපි පිට රටවල ඉඳ පුළුවන් තරම් සහය දෙන්නම් ඒ වගේම මම නම් කියන එක කියනවාමයි මම දැන් මෙච්චර දවස් කියවගෙන කියවගෙන ගියා ආයිතින් ඇතුළට මෙවිල්ලා පුටුව ඉරලා දාලා එළියට පන්නන්නේ. ඔව්. හිරේගේ යන්න ගියත් කමන්නේ මේ මිනිස්සු රස්තියාද කරගෙන හිටියොත් මෙහි ඉඳගෙන. අදනේ පටන් ගත්තේ. ටික දවසයි. තව ටික දවසයි. දෙන්නම් වැඩේ. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්නති යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න, subscribe කරන්න සියලු දෙනාටම දෙවි පිටයි සුබ රාත්‍රියක්.